තබා ගන්න පුළුවන්. ඒ කියන්නේ PCR යන්ත්‍රයකට වඩා පොඩි වෙනසක් තියෙන්නේ මේකේ ප්‍රාථමික අවධියේ තියෙන ජාන විශ්ලේෂක යන්ත්‍රයක්. කවුරු හරි සල්ලි නැෑම කියනවා නම් අඩු ගානේ මේ අඩුම යන්ත්‍රය හරි අපේ රසායනාගාරවලට ගෙනත් දීමේ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා. එතකොට මිලියන 60ක් කියන්නේ මහා මුදලක් නෙවෙයි. අපි දන්නවා අපි මුල් ඒරියාව රසායනාගාරය හදනකොට මිලියන 250ක් වැය කරා. අපිට කිව්වේ මුල් ඒරියාව රසායනාගාරය ලංකාවේ අණුක ජීවි මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරනවා කියලා. ඒ නිසා තමයි අපි සහයෝගය දුන්නේ. එතකොට මිලියන 250ක් වැය කිරීම සාධාරණයි ලංකාවේ අණුක ජීවි මධ්‍යස්ථානයක් හදන්න. නමුත් මිලියන 250ක් වැය කළා හදපු රසායනාගාරයේවත් ජෙනටික් සීක්වෙන්සින් එහෙම නැත්නම් ජාන විශ්ලේෂක යන්ත්‍රයක් නැහැ. ජාන විශ්ලේෂණයක යන්ත්‍රයක් නැතුව මේ අණුක ජීවි මධ්‍යස්ථානයක් හදනවා කියලා මිලියන 250ක් වියදම් කරලා තිබීම කියන කාරණාවත් බරපතල ගැටලු සහගත තත්වයක්. මොකද අපිට බැලු බැල්මට පේනවා ඒ මුල් ඒරියාව රසායනාගාරයේ මිලියන 70කවත් වියදමක් කරලා නැහැ. මිලියන 70කවත් බැලු බැල්මට වටිනාකමක් ඒ රසායනාගාරයේ නැහැ. ඒ නිසා අපි නැවත කියනවා මුල් ඒරියාව රසායනාගාරයට මිලදී ගැනීම සඳහා ජාන විශ්ලේෂක යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා සැලසුමක් තිබ්බද? ඒ සැලසුම ව්‍යර්ථ වෙලා තියෙනවද අතරමැදි? ජාන විශ්ලේෂක යන්ත්‍රවලට සමහර වෙලාවට ප්‍රතිපාදන වෙන් කරපු මුදලෙන්ද මේ සාමාන්‍ය PCR යන්ත්‍රයක් විතරක් දාලා රසායනාගාරය හදලා තියෙන්නේ? එතකොට ජාන විශ්ලේෂක යන්ත්‍රයක් නැතුව අණුක ජීවි රසායනාගාර මධ්‍යස්ථානයක් හදන්න කවුරු හරි සැලසුම් කරා නම් ඔහු රසායනාගාර සේවාව ගැන මොන වගේ දැනුමකින්ද ඒක කියලා තියෙන්නේ කියන කාරණා පිළිබඳවත් හෙළිදරව් කළ යුතුයි. මොකද අපි දිගින් දිගටම මේ සියලු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වුනේ මුල් ඒරියාව රසායනාගාරයෙන්. ඉතින් මුල් ඒරියාව රසායනාගාරය අද ජාන විශ්ලේෂණය කරන එක කෙසේ වෙතත් අද මුල් ඒරියාව රසායනාගාරයේ සාමාන්‍ය PCR එක කරගන්නත් බැරි තත්වයක්පත් වෙලා තියෙනවා. ලංකාවේ PCR පරීක්ෂණ පරක්කු වීමට ඒක හේතුවක් වෙලා තියෙනවා. ඉතින් අපි නැවත කියනවා